මේ ලංකාවේ තුන්වන රාජධානිය වන දඹදෙණිය රාජධානිය මාලිකාකල වඩුවාකිටු ගල සහ කත්කල දඹදෙණියේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රධාන ස්මාරක තුනයි මින් එක් ස්මාරකයක් වන වඩුවාකිටු ගල පාදමේ ගල් කොරියක් දැමීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවසර ලබා දී තිබෙනවා දඹදෙණිය ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී මෙම ගල් කොරියට එරෙහිව විරෝධතා සංවිධානය කර තිබු නමුත් නිසි විසඳුමක් නොලැබුණු නිසා දඹදෙණිය රජමහා විහාරයේ විහාරවාසී හිමිවරුන් ප්‍රමුඛ දඹදෙණිය ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ ඊයේ විරෝධතාවයේ නිරත වුණා ජනප්‍රවාද තියෙන පරණ මිනිස්සුන්ගේ තියෙන මෙතන තියෙන රජතුමාගේ සොහන කියලා. ඒ සොහන කඩන්න තමයි මේ මිනිස්සු මෙච්චර දත කන්නේ. මෙච්චර සල්ලි වේදම් කරන්නේ නැත්නම් ගල්කොරියක් වෙන මෙච්චර සල්ලි වේදම් කරන්නේ මේ මිනිස්සුන අවස්ථාවේ යන්නේ. විරෝධතා කරුවන් පවසන්නේ 2008 වසරේදී වඩුවා කිටු ගල අසන්නේ ගල්කොරියක් දැමීමට කළ ඉල්ලීම මෙම ස්ථානයේ ඇති පුරාවිද්‍යා වටිනාකම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතික්ෂේප කළ පසුබිමක නැවතත් එවැනි ඉල්ලීමකට ඉඩ ලබා දීම ප්‍රශ්න සහගත බවයි. මෙම කලුගල් ව්‍යාපෘති ආරම්භීම සඳහා නිර්දේශ ලබා දිය නොහැකි බව කාරුණිකව දන්වා සිටිමි. එදා තිබේ එක නීතියක් අද තිබේ තව නීතියක් පුරාවිද්‍යා නීතිය වෙනස් වෙනවද? අනුතරුව විරෝධතා කරුවන් පස් දිනක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මුණකැසි තම ගැටළු ඉදිරිපත් කළා. සර් පුරාවිද්‍යා රකින්න දාවේ නැත්නම් ආයත රකින්න දාවේ. සර්ට රජේ මිනිස්සු පඩි ගෙවන්නේ මේ ඔය පුරාවස්තු විකර කරලා තියන්නේ නැත්නම් ඔය මේ මිත්‍යාවට විරුද්ධ වැඩ කරනවා. අපි තමයි අපි ආරක්ෂා කරනවා. අපි තමයි දැක්කත් ඔක පොඩක් වතර ආරක්ෂා කරනවා කියන්නේ. ඔයාලට මේ ලියුම බලපුවාම විලෙජ්ජාව තියෙනවා හිතනවා. දැන් මේ දෙවිදි තීරණය කරන්නේ අපි මෙතන කියලා බලලා මගේ මගේ කොම්බයගල අධ්‍යක්ෂකම නෙවන්නත්. අපි දාපු මයින් වෙනස් කරනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. සර් මම කිව්වනේ දැන් ගිල්ල වෙනවා කියන්නේ. ඒකත් මට නම් දෙන්නේ නැහැ මම. මේ මම්බලුක තැන නා ගල්වල එහෙම නම් ලංකාවේ ගොඩක් හරහට වෙන්නේ නැහැ. එම ස්ථානීය පැමිණේ පිළිබඳව නැවත වරක් පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එහිදී පොරොන්දු වී තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.